මංගද හිතුවා ඕගොල්ලන් එක පිට්සා හදනවා කියලා. දැන් ගොඩාක් අය මට හදන්න කියලා කියලා තිබුණා. නමුත් පිට්සා හදන්න ඉස්සර වෙලා අපි ඉස්සර වෙලාම බලමු කොහොමද පිට්සා ඩෝ එක හදන්න කියලා. පිට්සා ඩෝ එක හදන්න කොහොමද කියලා අපි බලමු. දැන් අපිට පිට්සා හදන්න ඕන දේවල් මොනවද කියලා බලමු. පිටි, යීස්ට්, සීනි, ලුණු, ඔලිව් ඔයිල්. ඒ ටික තමයි ඕනේ. මම ඊට ඉස්සෙල්ලා ඔයගලන්ට කියන්නම්. දැන් අපි දැන් ඔයගලන්ට මේ වගේ මික්සර් එකක් තියෙනවා නම් මේ වගේ මෙන්න මේක තියෙන්න ඕනේ, මේ ඩෝ හුක් එක. හැම මික්ස් එකකම මේ ඩෝ එක අනන්න බෑ. මෙන්න මේ වගේ හුක් එකක් තියෙන මික්ස් එකක විතරයි අනන්න පුළුවන් පිටි ටික. එහෙම තියෙනවා නම් මේ ඔක්කොම මං කියන ජාති ටික දාලා එක සැරේට අනන්න පුළුවන්. හදිස්සියෙන් එහෙම නැත්තම් මං කියලා දෙන්නම් කොහොමද මේක අතේ අපි කරගන්න කියලා. අතේ අනන්න මට කියන්නම් තකන වතුර ඕනේ. ඒ වතුර ලූක් වෝම් වෝටර් කියලා කියන්නේ මද රස්නේ තියෙන වතුර ටිකක් තමයි මේ යීස්ට් ටික ඇක්ටිව් කරගන්න ඕනේ. මතක තියාගන්න වතුර ගොඩාක් රස්නේ වුණත් හොත් හරියන්නේ නැහැ, ගොඩාක් සීතල වුණත් හරියන්නේ නැහැ, මද රස්නෙට තියෙන්න ඕන. අපි එහෙනම් බලමු මේ ටික එකතු කරගන්නේ කොහොමද කියලා. මං දැන් පිටි අරන් තියෙනවා කෝප්ප 3/4ක්. දැන් මේ පිටි ටික අපි දාගමු. පිටි කෝප්ප 3/4ක්. දැන් මේ වගේ දේවල් හදනකොට ඔයගොල්ලෝ මතක තියාගන්න මේ වගේ මෙෂරින් කප්ස් තියාගන්න ඕනේ. මෙෂරින් කප්ස්. එතකොට තමයි 3/4ක්. එතකොට මේ වගේ කප්ස් 3යි මේකෙන් භාගයයි. එතන මේ වගේ ටිකක් ගන්න නැත්තම් සීනි තේ හැඳි එකයි ඊසි ලුණු තේ හැඳි 1/2යි එකයි භාගයයි. ඊට පස්සේ මේ ටික හොඳට කවලම් කරගෙන ඊට පස්සේ අපි යීස්ට් ටික හදාගමු. දැන් මද රස්නේ තියෙන වතුර මිලිලීටර් 300ක් රෆ්ලි මම ඕකලන්ට කියන්නම්. කප් එකකුයි එක කප් එකයි. ඊට පස්සේ 1/3 කප් තියෙන. එතකොට ඒකෙන් මේ 1 කප් කිව්වම 235 ඒ වගේ තියෙනවා. දැන් මද රස්නේ වතුරට අපි දානවා යීස්ට් හැඳි 2ක්. දැන් අපි මේ මද රස්නේ තියෙන වතුරයකට අපි දානවා යීස්ට් තේ හැඳි 2ක්. හරි. පොඩ්ඩක් මේක කවලම් කරලා ඔලිව් ඔයිල් මේස හැඳි 2ක් දානවා. මම දැන් එකක් ඉස්සර වෙලා දැම්මා. තව එකක් දානවා මම දැන්. මේකට එක්ස්ට්‍රා වර්ජින් කියලා ඕනේ නැහැ. මම එකක් දාලා තියෙනවා. දැන් මේ දෙවෙනි එක දාන. එක්ස්ට්‍රා වර්ජින් වෙන්නම ඕනේ නැහැ මේ ඔලිව් ඔයිල් එක. ඊට පස්සේ මම මේ යීස්ට් එක මේකට දානවා. යීස්ට් ගොඩාක් පිපි පිපි තියෙන්න ඕනේ නැහැ. මේක මැදට දාලා මේක හැමින් හැමින් වටේ තියෙන ඒවත් එක්ක එකතු කර කර ගමු. ඊට පස්සේ අපි මේකෙන් එළියට අරගෙන අනන්න ඕනේ. දැන් හොඳයි අතින් අනන්න මේක. මේ වගේ එහෙම. දැන් මම මේක ගන්නවා බෝඩ් එකකට. බෝඩ් එකකට අරගෙන ඉස්සෙල්ලා අපි මේක ගුලියක් වගේ කරගමු. එහෙම. මේ වතුර ටික හරියට මැන ගන්න ඕන. මේ වතුර එක හරියට මැට වෙනවා මේක හරියට එන්න. වතුරේකේ රසනේ
ඒක ඔක්කොම එකට ආවට පස්සේ අපි ගමු මගේ ළඟ තියෙන පොඩි ප්ලාස්ටික් බෝල් එකක් ඔකලංගිට වර්කින් ටොප් එකක් තියෙනවා නම් මාබල් වගේ දාලා ඒකේ කරන්න පුළුවන් මේ එක්ස්ට්‍රා පිටි ටික තියෙන්නේ අපිට මේක බෝඩ් එකට එහෙම දාගන්න මම දැන් මෙතන පොඩ්ඩක් අස් කරගෙන ආයෙත් ඒක එන්නන්න ඔයගලන්ට කොහොමද මේක අනන්න කියලා දැන් අර වතුර දාලා අපි මේක ගුලියක් වගේ කරගත්තට පස්සේ ඔයාලා මොනවා හරි කරන වර්කින් ටොප් එකේ මේ පිටි යන්තම් දාගන්න ගොඩාක් පිටි දාගන්න එපා එතකොට මේකේ බැලන්ස් එක යනවා ඊට පස්සේ මේක මෙන්න මේ වගේ මෙහෙම කරලා මෙහෙම අදිනවා මෙහෙම කරලා මෙහෙම ඔහොම තමයි අතින් අනනකොට මෙහෙම ඇදලා ළඟට ගන්න මෙහෙම ඇදලා අයි ළඟට ගන්න මේ වගේ ගොඩාක් වෙලා මිනිත්තු 20ක් විතර මේක අනන්න ඕනේ මේ වගේ දැන් මම නම් දැන් ඕකලා අතින් කරනවා නම් මේ වගේ කරන්න දැන් මේක පොඩ්ඩක් ස්ටිකි වුණාට කමන්නේ මොකද හොඳ පිට්සා එකක් සොෆ්ට් පිට්සා එකක් එන්න ස්ටිකි ඩෝ එකක් නම් තමයි පිට්සා එක සොෆ්ට් වෙන්නේ ගොඩාක් පිටි දාගන්න එපා දැන් මම ඔයාලට දැක්කනේ මෙහෙම කරන්න මෙහෙම මේ වගේ මෙහෙම අදින්න ආයලන්ට ගන්න දැන් ඕකලන් දැක්කනේ මෙහෙම කොහොමද කරන්න කියලා මේ වගේ අතින් කරනවා නම් මෙහෙම කරන්න මිනිත්තු 20ක් විතර අනන්න ඕන එතකොට හරි ඉලාස්ටික් ඩෝ එකක් වෙන්න මේක අනා ගන්න ඕන මම ඉතින් දැන් පුරුදු විදියට මම මේක දාලා දැන් මේ වගේ මික්ස් එකක් පාවිච්චි කරනවා නම් 10 මිනිත්ස් වගේ 10 මිනිත්ස් වගේ මේක අනන්න ඕන මම දැන් මේක දා ගන්නවා මේ මික්ස් එකට සොෆ්ට්ට හරි සොෆ්ට්ට තියෙනවා මම දැන් මේක මෙහෙම පිපෙන්න තියන්න ඕන අපි දැන් මම දැන් මේ බෝල් එකට ඔලිව් ඔයිල් චුට්ටක් දාලා මේක ඇලෙනකොට හොඳට වටේට ගාලා ඔලිව් ඔයිල් ටික ඊට පස්සේ මේක අපි දාමු මේක දාලා අපි පෙන්න තියමු මම දැන් කරන්නේ මොන හරි ලිපේ මොන හරි කරනවා නම් මේක මෙහෙම තියලා නිකන් අර උඩ නිකන් ක්‍රස්ට් එකක් වගේ හැදෙනවනේ වේලෙනකොට ඒක නිසා අපි ඒකේ තෙල් චුට්ටක් ගාලා අපි තියමු මේක පිපෙන්න වහලා මම දැන් මේක මේ වගේ මෝඩියකින් වහලා ලිප ළඟින් තියනවා. එතකොට මම ලිපේ මොන හරි වැඩ කරනවා නම් ඒ රසනටත් එක්ක දැන් නම් නිකන් උනත් වේ රසනේනේ දවල්නේ. දැන් ඕගලන්ට පේනව නේද මේ ඩෝ එකේ මේ බෝලේ සයිස් එක. දැන් මේක ඩබල් වගේ මේ වගේ ඩබල් වෙනකන් තියන්න ඕන පිපෙන්න. සාමාන්‍යයෙන් මිනිත්තු 45ක් විතර තියන්න ඕන. ඒ මිනිත්තු 45ක් වෙලා මේක එච්චර පිපුණේ නැත්තම් තව ටිකක් වෙලා තියන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. තව මේක ඩබල් වෙනකන් තියන්න. මේ විදියට තමයි පිට්සා ඩෝ එක හදන්නේ අපි. දැන් ඕකලන් දැක්කනේ කොහොමද පිට්සා ඩෝ එක හැදුවේ කියලා. දැන් පිට්සා ඩෝ එක හදලා අපි දැන් පිපෙන්නත් ඉව්වා. අපි දැන් ඊට පස්සේ බලමු අපි පිට්සා එකක් හදන්නේ කොහොමද කියලා. අපි ආයේ පිට්සා හදන්නේ නම් හම්බ වෙමු. මං අනෝම.